ධර්මිෂ්ඨ දිවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේ ගීතාවලිය 54 7 වෙනි පදේ මක්නිසාද උන්වහන්සේ සෑම දුක්වලින් මා මිදුසේක. තවද මාගේ සතුරන් ගැන මාගේ ආශාව ඉෂ්ට වූ බව මාගේ ඇසින් දුටුමි. ස්වාමින් වහන්සේ හැමතිස්සෙම පොරොන්දු ඉෂ්ට කරන දෙවියන් වහන්සේනේ. හැබැයි ඒ වගේම හැමදාම තමුන්ගේ පිටිපස්සේ එළවගෙන එන සතුරෝ ඉන්නවනේ. හැමදාම නොනවත්වා දුෂ්ටකම් කර කර නිඳ අපහාස කරන සතුරු. දෙවියන් වහන්සේ ඒ අයට පවා දඬුවම් කරන විපාක දෙනවා. ඒ කරන දේවල් ධර්මිෂ්ඨයාගේ ඇස්වලින් දකින්න යනවා. හැමදාම දුෂ්ටයට දුෂ්ටකම් කරන්න හම්බ වෙන්නේ නැහැ. නිඳා කරන්නන්ට නිඳා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මිෂ්ඨයට ස්වාමින් වහන්සේ කියන්නේ නපුර කරන්නන් නිසා කල නොකිරව. හිතෝපදේශ 24 20 වෙනි පදේ කියනවා මක්නිසාද නපුරාට හොඳ විපාකයක් නැත්තේය. දුෂ්ටයන්ගේ පහන නිවියයි. බලන්න දුෂ්ටයාගේ පහන නිවී යනවා. එයා කරුවලේ ඉන්නේ යන්නේ. දුෂ්ටයන්ට හොඳ විපාකයක් නැහැ. හැබැයි ධර්මිෂ්ඨයාව ස්වාමින් වහන්සේ සියලු දුක්වලින් මුදවන දෙවියන් වහන්සේ. තවත් දෙයක් තමයි මට මතක් වුණේ. දුෂ්ටයන්ට විපාක දෙනකොට නිඳා කරන අයට ස්වාමින් වහන්සේ විපාක දෙනකොට ඇයි ස්වාමින් වහන්සේ ඔවුන්ට දඬුවම් කරන්න විපාක දෙන්නේ? අපිවට ජීවත් වෙන බොහෝ ඉන්නව දුෂ්ට මිනිස්සු. නිඳා කරන අය, අපහාස කරන අය. තවත් දෙයකට නිඳා කරන්න බැරි වෙන පිණිස, දුෂ්ටකම් කරන්න බැරි වෙන පිණිස දුෂ්ටයන්ට විපාක දෙනවා. නිඳා කරන අයට උන්වහන්සේ දඬුවම් කරනවා එයයි කිරේ බය පැමිණෙන පිණිස. එයයි කිරේ භීතිය පැමිණෙන පිණිස. ඒගොල්ලෝ ඒ දේවල් එහෙම හිතාගෙන ඉන්නකොට ඒගොල්ලන්ගේ අත වලක්ව ගන්නවා. තවත් එහෙම කරන්නේ නැතිවන පිණිස. අනේ නිසා තමයි දුෂ්ටයන්ට ස්වාමින් වහන්සේ විපාක දෙන්නේ. හැබැයි හැම දෙයක්ම ධර්මිෂ්ඨයාගේ ඇස්වලින් දකින්න යනවා. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේ පවා ඔබට ඒ වගේ කරන අය ඉන්නවද? ඊර්ෂ්‍යා කරන්න ඕනේ නැහැ. යාඥා කරන්න. අපට තියෙන දෙවියන් වහන්සේට යාඥා කරන්න. ස්වාමින් වහන්සේ ඒ දේ අනිවාර්යෙන් බලා ගන්න දෙවියන් වහන්සේ. අපි දුෂ්ටය වෙලවගෙන යන්නේ නැහැ. අපට තියෙන ස්වාමින් වහන්සේට යාඥා කරන්න. උන්වහන්සේ ඒ දේ බලා ගන්න දෙවියන් වහන්සේ. ඉතින් ස්වාමින් වහන්සේට ස්තුති. අද දෙවෙනි දේවල් ආවොත් ස්වාමින් වහන්සේ ඔබ සමගයි. ඔබට යේසු පිහිටයි.